ධන දිවි මඟ සරු කරනා දැනගත යුතු තේබෝමා නැන පහන් පුබුදුවනා සාර ප්‍රභාගිර සාර ප්‍රභාගිර සාර ප්‍රභාගිර හොඳයි සුබ උදෑසනක් සුබ දවසක් මා ප්‍රතිවස් ශ්‍රාවකීනි එන්න දැන් වෙළඳසේ වෙට අපි සාර ප්‍රභාගිර මෙතෙන් සිට ආරම්භ කරනවා දැන් අර මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් එකෙන් පුපුරා ගිය බෝම්බේ කැබිලිටි රටේ තැන් තැන් වලට විසි වෙලා තියෙන්නේ උදේ නැගිටලා බලනකොට කොහේ හරි තැනකින් රෝගියෙක් වාර්තා වෙනවා එක්කෙනෙක් කෝ දෙන්නෙක් ලෝක සෞඛ්‍ය සංවිධානයත් කියනවා ලෝකෙ ගත්තාම හැම 10 දෙනෙකුගෙම එක් අයෙකුට කොරෝනා තත්ත්වයේ තියෙනවා කියලා. දැන් එතකොට ඇතැම් අය කියනවා ඇයි ලොක්ඩවුන් කරන්නේ නැත්තේ ඇයි ඇඳිරි නීතිය දාන්නේ නැත්තේ පෙර ගත්ත තීරණ ඇයි ක්‍රියාත්මක නොකරන්නේ කියලා. ලෝකෙම ගත්තාම දැන් යන ස්වභාවයක් තියෙනවා මේ කොවිඩ් එක්ක ජීවත් වෙන ස්වභාවයක් තියෙනවා. ඒක තමයි කොවිඩ් සමගම ජීවත් වීම. ඒ ඇසුරේම ජීවත් වීම තමයි දැන් අපිට තියෙන්නේ. එහෙම ජීවත් වෙනවා නම් ජීවත් වෙන නම් හොඳ හයියහත්තියක් තියෙන්නත් ඕනේ. ඕන ව්‍යසනයකට ඕන අවදානමකට ඔරොත්තු දීමේ හැකියාවක් තියෙන්න ඕනේ. තේරෙන දෙයක් තියෙන මේ මරණෙත් එක්කනේ ජීවත් වෙන්නේ. අවදානමක් එක්ක ජීවත් වෙන්නේ. එහෙමනම් අවදානමක් ගන්න පුළුවන් ශක්තියක් තියෙන්න ඕනේ. ඇඟට වෛරස් එකක් ඇතුල් නොවන මට්ටමට හොඳ ප්‍රතිශක්තියක් ඇඟ ඇතුලේ තියෙන්න ඕනේ. හොඳ නිරෝගී මිනිස්සුක බවට ඔබ පත් වෙන්න ඕනේ. එහෙම හිටියොත් තමයි මේකෙන් බේරෙන්න පුළුවන්කම තියෙන්නේ. හැමෝටම කොවිඩ් හැදෙන්නේ නැහැ. හැමෝගෙම ඇඟේ මේක ඇතුල් වෙන්නෙත් නැහැ. එහෙමනම් අපි පුරුදු පුහුණු වෙන්න ඕනේ ඒ ජීවන රටාවට. අපි අද සාර්වභාගිරෙන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ප්‍රිය ශ්‍රාවකීනි මේ දරුවන්ව හදනවා නම් හදන්න ඕනේ රටාව. අපි හැමෝම පුරුදුලා තියෙන්නේ පියුරු බබාලා වගේ චීස් බබාලා වගේ මල් වගේ පරිස්සම් කරලා දරුවෝ හදන්න එක හොඳයි. එහෙම තමයි හදන්න ඕනේ. නමුත් ඉස්සර අපේ අම්මලා අපිට කියන දේ තමයි මේ ගහට කොල්ලට අවුවට වැස්සට ඕන හැකර ඔරොත්තු දෙන්න මේ දරුවෝ හැදෙන්න ඕනේ කියලා. එතකොට තමයි දරුවන්ට ඕන දෙයකට ඔරොත්තු දෙන්න පුළුවන්කම තියෙන්නේ. ඕන අවදානමක් ගන්න පුළුවන්කම තියෙන්නේ. එයාලට ජීවිතය පිළිබඳ ජීවිත අවබෝධය ලබා දෙන්න ඕනේ කියලා කියනවා. තනියෙන් යමක් කරන්න ඉඩ දෙන්න ඕනේ කියලා කියනවා. එහෙමනම් අපි අද කල්පනා කරමු දරුවන්ව හදන විදිහ ඕනම ව්‍යසනයකට ඕනම රෝගාබාධයකට ඕනම කරදරයකට මුහුණ දෙන ආකාරයට හදාගන්න විදිහ ගැන අපි අද බොහොම ගෞරවයෙන් ආරාධනා කළේ මේ ගැන කතා කරන්නට ජාතික රෝහලේ ජාතික පුහුණු කිරීමේ නිලධාරිණී අපේ පුෂ්පා රම්මැනිසොයි සමහත්මියව ඉදිරියේ විශේෂඥ හෙද සේවයේ ඉන්න අධ්‍යක්ෂ බහුල හෙදියක් සහ ඉතින් ඔබ නිතර දකින ඔබට උපදෙස් ලබා දෙන ඔබ ආදරය කරන චරිතයක් ආයිබුවන් සුබෝදයසනක් පුෂ්ප මහත්මිය ආයිබුවන් සුබෝදයසනක් පසුගිය දවස් වල අපේ මෙරින් ශ්‍රී ලංකා වැඩසටහන සහභාගී වෙලා යන අතරතුරේදී මේ ගුවන්විදුලි කොරිඩෝ එකේදී යන ගමන් තමයි කිව්වේ සල්පිරි තව හොඳ වැඩක් තියෙනවා අපිට කතා කරනවා නම් මේ දැන් දරුවෝ ඕනලාගේ බැලුවාම හොටු පෙරාගෙන පීනසෙන් ලෙඩ වෙලා පොඩි ලෙඩක්වත් ඔරොත්තු දෙන්නේ නැති තරමටම දරුවෝ දැන් එහෙම තත්ත්වයකට පත් වෙලා තියෙනවා. සල් පුළුවන් නම් මේ ඕන ව්‍යසනයකට ඔරොත්තු දෙන විදිහේ දරුවෝ හදාගන්න විදිහේ මාතෘකාවක් වෙලාවක අපි යොදාගමු කතා කරමු කියලා කිව්වා. මං එසන ඔබතුමින් ආරාධනාවක් කළාම ඒ ඔබ යෝජනා කළ මාතෘකාව ඔස්සේම තමයි දැන් අපි මේ සාකච්ඡාව යන්නේ. මට ඊට කලින් කියන්න පුෂ්ප මහත්මිය දැන් අපි ජීවත් විය යුතු විදිය ජීවත් වීමේ කලාව දැන් කොහොමද අපි හදාගන්න ඕනේ දැන් ඉන්නේ අපි කොවිඩ් එක්ක. ඔව් ලෝකේ අපි දන්නවා වෛරස් කියන දේවල් එනවා යනවා ආපදා කියන දේවල් එනවා යනවා ලෝකේ හැම දවසම ඍජු රේඛාක්ෂයේ එකම ආකාරයකට ගලාගෙන යන්නේ නැහැ. එතකොට අපි දන්නවා මිනිසත් භාවයේ ලැබූ මොහොතේ සිට මේ ස්වභාව ධර්මයත් එක්ක කරන ගනුදෙනුත් එක්කලා අපිට නොයෙකුත් ආපදාවලට මුහුණ දෙන සිදු වෙනවා. ඔබ දන්නවනේ දැන් ආපදා ගැන කතා කරොත් ස්වභාවික ආපදා වෙන්නට පුළුවන් අනිත් එක මිනිසා විසින් නිර්මාණය කරන ආපදා වෙන්නට පුළුවන්. ඒ කොයි ආකාරයකට වුණත් අපි සිදුවෙන ආපදාවලදී සමහරක් වෙලාවට මේ ලෝකේ මිනිසුන් මිලියන ගණන්
ලක්ෂ ගණන් දහස් ගණන් මියදිලා මේ මහ පොළවේ සැතපී සිටිනවා. ඒවට පූර්වාදර්ශය සපයමින් ඔබ ඒක දන්නවද? දැන් අපි උදාහරණයක් වශයෙන් හිතමු, ගං වතුරක් චීනයේ ආවේ 1776 වසරේදී. එකල මියගිය සංඛ්‍යාව ඒ ගං වතුරේදී මිලියන 4.5. දැන් ඔබ හිතන මේ ප්‍රජාවගේ එක ක්ෂණික මිලියන 4.5ක් මියදෙනවා. අපි ලංකාව ගමුකෝ. අපේ සුනාමි ව්‍යසනයේදී අපි 35,000ක් 37,000ක් පමණ මියදුනා. ඒ මොකද හේතුව? අපි නොදන්නාකම නිසයි අපේ මේ මරණයට අපිම මුහුණ දීලා තියෙන්නේ. දැන් ඔබ හිතන්න, ඔබ පුංචි දරුවෙක්, ඔබ ගැබ් ගන්න කාන්තාවක් නම්, ඔබ දරු ගැබේ අයිතිකාර පීතෘත්වයේ දරණ පියෙක් නම්, ඒ දරු ගැබ ආපු දා ඉඳන් ඔබේ හැසිරීම රටාව පොඩ්ඩක් ඔබ හිතලා බලන, ඔබ මොනවද කරේ? ඒ දරුවා මේ ලෝකෙට බිහි වෙනකම් මාස 9ක් කලලේ දරාගෙන කාලේ පරිචිත ඔබේ හැසිරීම රටාව කොහොමද? ඔබ ජීවත් වුණේ කොහොමද? ඔබ කෑවේ බීවේ කොහොමද? ඔබේ සතුට දුක ජය පරාජය ඔබ වින්දේ කොහොමද? මේ හැම දෙයක්ම ඔබ දැඩි ලෙස අවධානය යොමු කරන්න ඕනේ විවාහ ජීවිතය ආරම්භ කරපු මොහොතේ සිට. දැන් වර්තමාන තලයේ කොවිඩ් වලට එන්නට ඉස්සෙල්ලා මම ඔබට මේ කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ, හොඳ උත්පත්තියක් ලැබනවා නම් කිසිම ලෙඩක් දුකක් නැතුව 99%ක්ම උත්පත්තිය ලබන්නේ කිසිම ලෙඩ දුක් නැතිවනේ. ඒ නැතුව උත්පත්තිය ලබන මිනිස්සයා අවුරුදු 2-50-60 යනකොට මොන තරම් ලෙඩ කන්දරාවකට මුහුණ දීලා තියෙනවද? මොන තරම් ආපදාකට මුහුණ දීලා තියෙනවද? මොන තරම් දේකට මුහුණ දෙනවද? හැබැයි අපි හැකි පමණින් අපේ ඥානේ වැඩි දියුණු කරගෙන, ජීවත් වීමේ කලාව හඳුනාගෙන, යහපත්ව ජීවත් වෙලා, තමාත් තමාගේ පවුලත් රට සමාජයත් පිළිබඳ අවබෝධයෙන් ජීවිත ගමනේ ගමන් කරන්න පුළුවන් නම්, අනිවාර්යයෙන්ම අපි මුහුණ දෙන ආපදා සාම්‍ය වසංගත තත්ත්වයේදී හොඳින් මුහුණ දෙන්න හැකි ජවයක් අපි සතුව නිර්මාණය කරන්න හැකියාවක් තියෙනවා. දැන් ඔබ හිතන්න, ඔබ දන්නා සමහරක් මිනිසුන්, දැන් අපි හිතමු මට මතකයි හදිසි අනුතරංශටික රෝගියෙක් ආවා, මිස් මේ හිතා ගන්න බැරි තාප්පයක් එයා නැග්ගා. මේක සොරෙක් ගැන මම මේ කතා කරන්නේ ඔබට, මේ ඉස්සර නරක ගැන කතා කරලා හොඳ ගැන කතා කරමු. දැන් පොලිසින් හොරෙක් පිටිපස්සේ යනකොට අපිට හිතා ගන්න බැරි තාප්ප පනිනවා, හිතා ගන්න බැරි ජවයක් ඇති වෙනවා. දැන් ඒ මොකද හේතුව? අපේ ශරීරයේ අධිචිත්ත වේග මත ඇතිවන ඇඩ්‍රිනින් ස්රාවය මත අධිචිත්ත වේග අපිට ක්‍රියාත්මක වෙනවා. අත පයට අතිශය මේ විශාල වූ ජවයක් නිර්මාණය කරගන්න පුළුවන් අපිට හැකියාවක් තියෙනවා. ඒ කියන්නේ මේ චිත්ත වේගය. නමුත් අපි මේ චිත්ත වේගය අපි සාමාන්‍ය පාඩම් වලදී, සාමාන්‍ය වසංගත තත්ත්වෙදී, සාමාන්‍ය ආපදාව තත්ත්වේ ඒ චිත්ත වේගය අපිට ඇති කරගන්න බෑ. මොකද අපි මනසින් කසල බඳුනක් අපි මනසේ ඇති කරලා තියෙන. ඒ කියන්නේ මනස තියාගන්නේ කසල බඳුනක්. ඕනම වැරදි දෙයක් අපි එතන පුරව ගන්නවා. හැබැයි ඒ කසල බඳුන අපිට වෙනස් කරන්න තාමත් හැකියාවක් නැහැ. මේ මනසේ චිත්ත වේගයේ ආත්ම ශක්තිය, ආත්ම බලය කියන එක අපිට වැඩි දියුණු කරන්න පුළුවන් නම් ලොකු වෙනසක් සමාජය ඇති කරන්න පුළුවන්. දැන් මම මගේ පෞල් ජීවිතය ගැන කතා කරමු. මගේ මව පියා හරි හොඳ ලස්සන අත්තිවල්ම මගේ පවුලට දීලා තිබ්බා. අපි කෑවේ යහපත් ආහාර විතරයි. ඒ කියන්නේ මේ ගහේ කොලේ පොත්තේ තියෙන ආහාර පමණයි අපි කෑවේ. වස විස අපි කෑවේ නැහැ. ඒ කියන්නේ බීම කළ බෝතල්, සීනි වර්ග ඒවා අපි කෑවේ නැහැ. අපේ ජීවිතේ හරි යහපැවැත්මක් ඇතුව අපේ ගෙදර අම්මා තාත්තා හැදුවා. ඒ නිසා අදටත් අපිට ලෙඩක් නැහැ. ඔබ මම කියන විදියට සෞඛ්‍ය සම්පන්න මිනිස් සිරුරක් හා ජව සම්පන්න බල මනසක් ඇති කරලා බලන්න. ඔබට ඇති කරන බොහෝ බලවේගයන් ඔබට පාලනය කරන්න පුළුවන්. හුඟක් අය මේක ප්‍රායෝගිකව අත්විඳින්නේ නැහැ. හොඳයි, අර ඔබේ ගෙදරට ආපු වෙලාවෙම මම මේ කියන්නේ, ගල හොඳනම් අඹරන කහගෙන කුමට හිතනවද කියලා අපේ වහරේ කතාවක් තියෙනවා. අම්මා හොඳනම් දුවගෙන හොයන්න දෙයක් නැහැ. අම්මා දිහා බල්ල විවාහ වෙන්න කියලා තමයි අපේ ගෙවල් වල ඉස්සර කිව්වේ හැමතිස්සෙම. අම්මගේ තමයි ලොකු වගකීමක් තියෙන්නේ දරුවන්ව හදා වඩා ගැනීම, පුරුදු පුහුණු කිරීම, ගුණධර්ම ඉගැන්වීමේ කියන තැනේදී අම්මා තාත්තා දෙන්නගෙන් වගකීමක් තියෙනවා. බරපතලම වගකීම අම්මටත් පැවරෙනවා. එතකොට පුෂ්ප මහත්මිය මට කියන්න, දැන් අපි හැමතිස්සෙම පුරුදුලා තියෙන්නේ, අපි හැමතිස්සෙම කියන චබී බබෙක් වුණේ කියලා. ඒ කියන්නේ පොඩි කාලේ තමයි හොන්දට මහතට හුරුබුහුටිව ඉන්න ඕනේ කියලා තමයි කියන්නේ. බබා චබි වුණාම තමයි අම්මලටත් හරි හැපි කියලා ඔය කියන්නේ. ඉතින් කතාවට කියන කට්ටිය ඊට පස්සේ අම්මල හැමතිස්සෙම දරුවන් හැමතිස්සෙම හදන්න උත්සාහ කරන්නේ රෝස මල් වගේ. ඊට පස්සේ වතුර ටිකක් වුණත් හැමතිස්සෙම නිවල් උණු වතුර ඒ වගේ දේවල් පාවිච්චි කරලා
අර හෙම්බිරිස්සාවක්වත් හැදෙන්න නොදී බොහොම අමාරුවෙන් අපි පරිස්සම් කර ගන්න හදනවා. හැබැයි පිටරටවල ගත්තාම ඊට වඩා වෙනස් ස්වභාවයක් තියෙනවා. පොඩි කාලේ ඉඳලම අවදානම් වලට මූණ දීලා වතුරට හුරු කරලා එහෙම හදන වෙලාවල් තියෙනවා. අපිට අවශ්‍ය කරන්නේ කොයි විදිහේ දරුවෝ හැදීමේ ස්වභාවයක්ද? ඔව්, ඇතර මම මට හමුණ කාන්තාවක් ගැන මම ඔබට කතා කරන්න. මගේ මවත් ඒ වගේ චරිතයක්, ඒ කියන්නේ දරුවන්ට දැඩි ලෙස ආදරය කරා. නමුත් මේ කාන්තාවගේ මේ කතාව කියලා මම ඔබට ඔබේ කතාවට උත්තරයක් දෙන්නම්. ඇය විවාහ වුණේ ඉතාමත් වැදගත් මහත්මයෙක්. ඇයට දරුවන් දෙදෙනෙක් ඉන්න. හැබැයි ඒ දරුවන් දෙදෙනා හමුණාට පස්සේ මහත්තයාගෙන් ඒ තරමට එයාට සහයක් ලැබුණේ නැහැ. නමුත් ඇය ජීවිතයවත් දරුවවත් දේවල්වත් අතහැරියේ නැහැ. සමහරක් අයට දැන් ස්වාමියාගේ පොඩි පොඩි ප්‍රශ්නයනකොට මුළු ජීවිතේම කාන්තාව අතහරිනවා, ළමයා අතහරිනවා, තමාගේ සතුට අතහරිනවා, මහත්තයයි මෙහෙම කියලා පශ්චාත්තාප වෙනවා. මම කියන්නේ මෙහෙම විවාහ වුණාට පස්සේ අපේ හිතැඟී අනුවම පෞල් ජීවිතය ගෙනියන්න බෑ. 100%ක්ම කාදාකත් සිදුවෙන්නේ නැහැ. මොකද ඒකට හේතුව තමාගේ ජීවිතේට වෙනස්ම පුද්ගලෙක් ඉන්නේ. ටික කාලයක් ආදරය කළා, ඒ ආදරය මත පදනම් වෙලානේ ඔබ දැන් පෞල් ජීවිතේ ගත කරන්නේ. ඒතර පෞල් ජීවිතේ ගත කරාට පස්සේ ඔබ හිතන්නේ නැති බොහෝ ප්‍රශ්න ගැටලු සුනී සුන බොහෝ දේවල් එනවා. නමුත් අපි කොහොමද මේකට මුහුණ දෙන්නේ? කාන්තාවක විවාහ වුණාම අනිවාර්යෙන් පරිත්‍යාගය කියන එක තියෙන්න ඕනේ. දඩුවෙක් හම්බුනම අනිවාර්යෙන්ම වගසීම කීම සහ පරිත්‍යාගයේ දැඩි ලෙස තියෙන්නට ඕනේ. දැන් මේ කාන්තාව විවාහ පස්සේ දැන් එයාගේ ස්වාමියා නිකන් ගියා අතහැරපු ස්වරූපයක් තමයි තිබුණේ. නමුත් ඇය මට කියනවා, මිස් මං හිතාගත්තා කවුරු නැතුනත් මට දරුවෝ දෙන්නෙක් නම් මම මේ දරුවෝ දෙනවා හොඳට හදනවා කියලා. ඔබ දන්නවා දැන් හුඟක් අය උපත්තියේ ඉඳන් හදන, ඉතින් වර්තමානයේ පහේ ශිෂ්‍යත්වයේ පාස් කරන්න ඕනේ, ළමයා හොඳ තැනකට යන්න ඕනේ, ඉස්කෝලේ මොකක්ද සිහිනනේ මවන්නේ, ඒ දරුවාගේ ජීවිතේ මා ගොඩ වෙන්නේ කොහොමද කියන එක ඇත්තම කියනවා නම්. නමුත් ඔබ දන්නත් මේ මව ඒ දරුවාව හැදියේ කොහොමද? ඒ දරුවට කිරි පොවනකොට ඇය වෙන අම්මලා වගේ මැසිවිලි නැගුවේ නැහැ, මට තන කිරි නැහැ, මට මේ කිරි එරෙන්නේ නැහැ, වැඩ කර කර වෙනත් සිහිවලින් දරුවට කිරි පෙව්වේ නැහැ. ඔබ දන්නවද ඇය, මට මතකයි ඇය කියන මිස් මම දරුවන්ට කිරි පොවනකොට වටිනා ගීත කවි කිව්වා. මට ඕනකම තිබ්බේ දරුවට කිරි සමග ජීර්ණය කරන්න හොඳකම. මං හෙව මොනවද ඔබ කිව ගායන? ඇය කියනවා එක දඩුවෙකුට ඇය කිව්වලු ඔබ එක අහලා ඇති ගීතය, අර ගීතයෙන් හරි වටිනා ගීත මේ අපේ රටේ තියෙන. ගාමිනි මෑණි සෝමා දේවි සිහි කර සිඟිති පුතේ, දෑ අභිමානේ සුරකිනු ඔබගේ දැක මව් තුරුණු ගුණේ. මේ කියන පුතේ නුඹ හැදියන් අම්මගේ ගුණ වර්ණාව දැකලා මේ ඇය කිරිපෝනකට කියන ගීත. ඔබ හිතන්න දරුවෙකුගේ ශ්‍රවණය, ඇල්ම, ස්පර්ශය මේ කිරි පොවනකොට හැම දෙයක්ම දරුවට දෙන්න ඕනේ. එහෙම නැත්නම් වේවලක් කරන් අම්මා දුක් විඳිනවා, තාත්තා දුක් විඳිනවා, මෙහෙම කරන්න, මෙහෙම ඉගෙන ගන්න කියන එක නොවේ අය කරේ. ඇය වං වක්‍රව දරුවට කිරි සමග පෙව්වා ආදරෙන් දුවේ පුතේ අම්මතක තාත්තගේ ගුණ හඳුනා ගන්න කියලා. ඒත් එක්කම ඇය මේ ඇය කියනවා මේ අනිත් දරුවා මේ කවදක මගේ දරුවෝ කෑමට ඇඬුවේ නැහැ, මම මේ දරුවා වඩාගෙන එළියට ගිහිල්ලා ඉරහඳ පෙන්නගෙන ස්වභාව ධර්මයත් එක්ක මිස් මං කෑම කැව්වේ, මං ඒ දරුවා වඩාගෙන පාරට ගිහිල්ලා දරුවට පෙන්නුව මේ ස්වභාව ධර්මයේ තියෙන ආශිර්වාදේ, මං මොකද්ද ඔබ පෙන්නුවේ කියලා. ඇය කියනවා මම එතනදී මම භාවිත කර බොහෝ ක්‍රමවේද. මේ බලන්න මේ අපේ රටේ කාන්තාවගේ තියෙන ගුණ සුවඳ, මේ අපේ ගොඩාක් කාන්තාව නැති දක්ෂයි. අම්මා කියන චරිතයේ 100%ක් ඉන්නවා අපේ කාන්තාව. නමුත් අපි කතා කරන්නේ ඉතා සුළුතරයක් ගැන. ඇය කියනවා මම දරුවා අරගෙන පාරට ගිහිල්ලා කිව්වේ හන්දහාමි හැංකි හැංකි එබීලා බලනවා. මේ බත් එක අරගෙන දරුවා වාරගෙන පාරට ගිහිල්ලා කියනවා. දරුවා හඳහාමි, මේ හඳක් තියෙනවා මේ ලෝකේ. ඊට පස්සේ කියනවා කිරි පැණි බතුයි මමත් ගෙනත් බෙදනවා, ඉන් ටික ටික මගේ පුතුට මමත් කවනවා. ඔබ බලන මේ දරුවා අර හඳ දිහා බලාගෙන ඒ ආශිර්වාදයත් එක්ක දන්නේම නැහැ දරුවගේ කට ඇතුළට බත් ගිහිල්ලා. නමුත් මෙච්චර ශ්‍රමයක් අද අම්මා කෙනෙක් වැය කරනද? මම මේ කියන කතාවේ මවගේ දරුවෝ දෙන අද වෙනකොට තාමත් විශිෂ්ට රැකියා කරන විශිෂ්ටම දරුවෝ දෙදෙනේ. මේ හැදීමේ කලාව අපූර්වයි.
නෑ අද ඉතින් බත් කවන්නේ මොකක් හරි ස්මාර්ට් ෆෝන් එකෙන් පොඩි වීඩියෝ එකක් පෙන්නගෙන එහෙම නැත්තම් ටීවී එකේ මොකක් හරි පෙන්නගෙන දැන් දරුවන් එකෙන් වැටෙන්නේ මේ මිහිරි අර වීණානා දහලා නෙමෙයි අර වීඩියෝ පෙන්න පෙන්න ඉන්නවා අම්මා දන්නේත් නෑ අර ටීවී එකේ යන මෙගානාට ටික බලාගෙන ඉන්නවා ඉතින් දරුවෝ එකෙන් වැටෙන වෙලාවල් දැන් තියෙන්නේ ඒ විදිහට මේක තමයි දරුවෝ හදන විදිහ මේ පුෂ්ප මහත්මිය මේ මතක් කරන්නේ දිස්සර තිබුණා පුෂ්ප මහත්මිය මේ මම ඊට කලින් ගන්නුනේ ලස්සන ගායනා කිරීමේ හැකියාවකුත් ඔබට තියෙනවා අර ලෙඩු කොහොම නලවනවද අර මෙච්චර අමාරුවෙන් හරි අමාරුවෙන් එන ලෙඩුන් තුනත් ඇත්තටම සුවපත් භාවයක් එනවා හෙදියකගේ මිහිරි භවෙන් හෙදියා කතා කරන විදිහෙන් සමහර හෙදියෝ නම් ඉන්නවා ඉතින් මෙහෙම කිව්වර මොකද හිතන්නේ පුෂ්ප මහත්මිය මේ ජාතික රෝහලෙම තමයි අපි ඇඩ්මිට් වෙලා ඉඳලා තියෙනවානේ ලෙඩ වැඩි වෙනවා එහෙම දේවල් නම් තියෙනවා ලෙඩුන්ට නියයි යක්කුන්ට වගේ සලකන හෙදියොත් ඉන්නවා ඇත්ත කතාව ඒක මේ හැබැයි ඔබ හරි මිහිරිව හරි ජීවිත අවබෝධයේ පිණිස මේ දේවල් මතක් කරන දෙනවා මේක තමයි ජීවිතේ අවශ්‍ය වෙන්නේ මම එක ගීතයක් තෝරා ගත්තා ඒ ගීතයේදී තියෙන අම්මයි දරුවෝ අතර තියෙන සංවාද ඉස්සර හොඳට සංවාද තිබ්බා අම්මලා දරුවෝ අතර සංවාද තිබ්බා හැබැයි අපේ අද දරුවෝ අතර සංවාදත් හරි අඩුයි අම්මලත් එක්ක සංවාදත් අඩුයි අපි මේ ගීතය අහලෙමු කමටයි නැව්පති කමටයි නම ගිය සිංහල ආරේ ගති නැරේ පුත ඒකයි ඔබ හට ඒ ගැන එතරම් හාසා මහ පඬිතුන් ගැන මහ කිවිතුන් ගැන කතා හොඳයි පුෂ්ප මහත්මිය අපි මේ ගීතය තෝරා ගත්තෙත් මේ ළමයින් සහ දෙමෝපියන් අතර සංවාද අවශ්‍ය නිසාම මේකත් මතු කරන්න ඕන දෙයක් සෝබා දහමට විවෘත වෙන තරමට තමයි දරුවන්ට ප්‍රශ්න තියෙන්නේ. අර ඉස්සර අපේ ගීතවලි ගහන්නේ කවුද අම්මේ ලේනක්ගේ පිටමැද ඉරිතුණ ඇන්දේ. මේ මල් වලට පාට ආවේ කොහොමද අම්මේ? කියලා අම්මා අම්මගෙන් අහනවා ළමයි ප්‍රශ්න. ඒ සෝබා දහමේ දේවල් දැකලා ලේනගේ පිටමැද ඉරිතුණක් තියෙනවා. මේක කවුද අම්මේ ඇන්දේ කියලා අහනවා. මේ ළමයිනුයි දෙමෝපිය අතර දෙන සංවාදය වටින්නේ කොයි විදිහටද?
ඔය ඇත්තටම සංවාදයේ කියන එක තමයි දරුවා මුලින්ම ශ්‍රවණය කරන්නේ මේ නමුත් ප්‍රශ්නේ තියෙන්නේ මේ සංවාදයේ තුල දරුවා අහන්නේ මොනවද පුංචි කාලේ ඉඳන් අහන්නේ කන්න ඔයා කන්නේ නැහැ ඔයා මහතමදි ඔයා කෙට්ටුයි මේ ගෙවල් වල තියෙන කතා බහ ඒ වගේම අර ගෙදර මේ ගෙදර අහවල් දරුවා ගේ දේවල් එක්ක දරුවා සමකිරීමේ සංවාද දරුවා අනන්තවත් අහලා ඇති දරුවාව බිහි කරවන්නේ අනපනත් ඇති පුද්ගලයෙක් බවට පරිවර්තක වෙන මේක කරන්න එපා අරක කරන්න යන්න එන්න දරුවාගේ සිතිවිලි සම්පූර්ණ මොට්ට කරලා අහවරයි ඔබ දරුවට ආරක්ෂාව දෙන්න ඕනේ ඇත්ත දරුවා සුරක්ෂිත කරන්න ඕනේ ඇත්ත නමුත් දරුවට ආදරය සහ අධ්‍යක්ීම ඊට වඩා ඔබ දැඩි අවධානයක් යොමු කරන්න ඕනේ අධ්‍යක්ීම කියන්නේ හැම දෙයකටම දරුවා විවෘත වෙන්න විවෘත මනස විවෘත ක්‍රියාකාරකම් විවෘත විදියට ළමයා දකින ආකාරයේ දරුවගේ ලොකු අත්තිමාරමක් මේ කුඩා කාලයේදී නමුත් ඔබ හිතන හුඟක් කම්මල වැලිපා ගන්න දෙන්නේ නැහැ යම් කිසි දෙයක් අල්ලන්න දෙන්නේ නැහැ හැම තිස්සෙම දරුවාව ඍජුව එයින් ඉවත් කළා අයින් කළ දරුවා අන්තිමට වෙන්නේ පොඩි විස බීජයක් ඇත්තත් දරුවා දරුණු ලෙස රෝග තත්යකට පත්වෙමයි වෙන්නේ නමුත් ඇත්තටම මේ අපේ අම්මලා තාත්තලා හිතට ඔබේ දරුවත් හදන්නේ ඒ විදියට මම දන්නේ විදියට දැන් අපේ අම්මලා තාත්තලා උදේ පාන්දර නැගිට්ටම අපිට මූණ හොදන සම්පූර්ණම කාලේ කියලා දීලා තියෙනවා දත් නිවැරදිව මදින විදිය මූණ අතපය හොදන විදිය ඇඟ හොදන විදිය තමා පුංචි කාලේ ඉඳන්ම අපි මේ දේවල් කරගත්තා ඒ වගේම පුංචි කාලේ ඉඳන්ම අපි අඳින පළඳින විශේෂයෙන් යට ඇඳුම්ද උඩ ඇඳුම්ද අපි හේදුව අපි හරියට හොදන්න නැත්නම් තමා අම්මලා හොරෙන් ආපහු වර්ගනේ ඒව හේදුවේ නමුත් ඒගොල්ලන් අධීක්ෂණය කරනවා අපිට පුළුවන්කම තියෙනවද මේක ගොඩනගන්න මොකද ඒකට හේතුව ඔබ අදට දරුවා තනියම හැදුවේ නැත්නම් ඔබ කවදා හරි දුක් වෙනවා. ඔබ දන්නවද ඊයේ පෙරේදා හදිසි අනතුරක් වුණා. ඊයේ පෙරේදා තරන්නේ මගේ ජීවිත අවුරුදු 25 පුරාට මෙවැනි සිදුවීම් මන් දහස් ගාණක් මුණ ගැහිලා තියෙනවා. අම්මා තාත්තා දෙදෙනාම මිය ගියා. ළමයා ඉතාමත් කුඩායි. ඒ දරුවා මේ ලෝකෙ තනි වුණා. ඔබ හිතනවද ඔයාලා වගේම අනිත් තව නෑයෙක් හරි හිතවතෙක් හරි මේ දරුවා ඒ විදිහට හදයි කියලා දරුවට දුක් විඳින්න වෙනවා. දරුවා තනියම ශක්තිවන්ත වුණොත් දරුවට පුළුවන් ලෝකෙ අම්මා තාත්තා නැතුව හරි ජය ගන්න. ළමයා මලක් වගේ හැදීම නෙවෙයි. ළමයා ගලක් වගේ හදන ඕන තරම් තමගේ තැනට පහර වැදුනත් තමා ශක්තිමත් වෙන චරිතයක් බවට පරිවර්තනය ඒක ආදරෙන් කරන්න හැම දෙයක්ම දරුවට කරන්න දෙන්න ඔබ හිතන්න පුංචිම කාලේ ඉඳන් දරුවෙකුට ගහක් හිටවන්න හරි දුන්නොත් පළදායි ඒ දරුව ඉගෙන ගන්නවා ආර්ථික තත්ත්වයට කොහොමද පවුලේ තමා ශක්තිමත් වෙන උදාහරණයක් වශයෙන් කරපිංච ගහක් කතුරු මුරුංග ගහක් ඔබ හිටෙව්වත් දරුවා තේ ඒක දරුවත් එක්ක වැඩනකොට ගෙදරට ලොකු ඉතිරියා මේ ආර්ථික තත්ත්වයට දරුවා කොහොමද භාවිතා කරන්නේ දරුවාව හැමතිස්සෙම තමා හම්බ කරන මුදල ගැන දරුවා දැනුවත් කරන්න නැත්නම් දරුවා ඇවිල්ලා රුපියල් 5000 6000 7000 ඇඳුම් ඉල්ලනට ඔබ අසන වෙන්න ඕනේ නැහැ ඔබ දරුවා දැනගන්න ඕනේ තමාගේ තාත්තට හම්බෙන්නේ පඩිය මේක නම් මං ජීවත් වෙන්නේ කොහොමද කියලා දරුවා දැනගෙන සිටින්නට ඕනේ දරුවාට ගෙදර නැති බැරිකම් තේරෙන්නේ ඉඩ හරින්න ඕනේ යාට ඒ පිළිබඳ අවබෝධය දෙන්නත් ඕනේ නැත්නම් ළමයා ජීවත් වෙන්න හදන්නේ ලෝකේ වෙනම පැලැන්තියක අම්මලගේ ජීවිතයටදී හරි වෙනස් සම්මල හරි දරිද්‍ර නිසාර දරුවන්ට ඒ දේවල් කියලා දෙන එකෙත් වැදගත්කමක් තියෙනවා ශ්‍රමාත්මිය. ගෙදර ඇත්ත ස්වභාවය දරුවාට දැනෙන්න අරින්න ඕනේ. ඒකත් ජීවිතයේ වටිනාකම ඔබට කවදා හරි දවසක තේරේ. 2.69.94.697.500 දුරකථන මේ මොහොතේ සිට ඔබට ප්‍රශ්න ඇසීම සඳහා විවෘත කරනවා. එතෙන්දී මම මේ තව දෙයක් ඔබතුමිය ගහන්න කැමති ඔබ එදා වැඩසටහනට ඇවිල්ලා කිව්ව දෙයක් තමයි ඊට කරන්නේ හිරිවැටෙන කතාවක්. දරුවෝ ජීවත් දෙමව්පියෝ ජීවත්වෙදී දරුවෝ මිය යන කාලයක් දරුවන්ට දැන් හරියට ලෙඩ මේ කුඩා දරුවන්ට දෙමව්පියෝ ජීවත් වෙනවා දරුවෝ මිය ගිහිල්ලා බලනකොට එහෙම තත්ත්වයක් එන්නේ ඇයි මෙච්චර දරුවන්ට ලෙඩ පළවෙනි කාරණේ තමයි ආහාර රටාව දැන් ඔබ හිතන්න ඔබ අදෝදේ දරුවාට මොනවද කන්න දුන්නේ අනිවාර්යෙන්ම මග යන මොකක් හරි එකකින් බනිස් කෙඩියක් පාන් වගේ වෙන්න පුළුවන් ශරීරයට කාබෝහයිඩ්‍රේට් කියන්නේ අතිශය බරපතල අර්බුද දෙයක් නිර්මාණය කරනවා හුඟක් අය මේක දන්නේ අපි හුඟක් වෙලාට පුරුදු වෙලා තියෙන ගොඩාක් බත් කාලා එළවලු ටිකක් කන්න මේක අතිශය බරපතල අර්බුදයක් ඒක හුඟක් අයට තේරෙන්නේ නැහැ නමුත් වර්තමානයේදී හුඟක් අය කියන්නේ කන්නේ ඉස්සෙල්ලා වලක වතුර වීදුරුවක් බොන එතකොට බත් කන ප්‍රමාණය අඩු වෙනවා දරුවන්ට හුරු කරන්න ටොපි චොක්ලට් වලට රස අංකුර මවන්නේ නැතුව නෙල්ලි ගෙඩියක්ද වෙර්ලු ගෙඩියක්ද බලන්න ඒ පුංචි නෙල්ලි ගෙඩියක මොනතරම් වටිනාකමක් තියෙනවද ඔබේ අම්මා මොනවද ඔබට කියුවේ අනේ ඇත්තටම අපේ අම්මා විශ්වාස කරන්න ඔබ හැම දවසෙම එළවලු වර්ගම තමයි උදේට හවසට රැට අපිට කන්න දුන්නේ මම ගම අම්මයි දෙන්නම නිර්මාංශයි එතකොට
පුළුවන් තරම් එළවලු කියන්නේ කඩල කව්පි අපේ ගෙදර හැමදාම තැඹුණා ඒ වගේම එහෙම නැත්නම් අමු එළවලු බොහොම රසට ලුණු ටිකක් දාලා ගම්බිරිස් ටිකක් දාලා විනාකරි ටිකක් දාලා පුදුම විදිහට රස කරලා ගන්න අපේ අම්ම මේ අමු එළවලු මම හිතුවා ඔබ කියනවා දඹල තඹල දෙනවා කියලා හැම ගොඩක් වෙලාවට හවසට හවසේ දඹල කොච්චර ගුණයක් තියෙනද බලන්න ඒක තඹල ලුණු මිරිස් ගම්බිරිස් ටිකක් දාලා කනකට පොල් ටිකක් එක්ක පුදුම රසක් මේව ළමයිගේ රස දන්නේවත් නැතුව ඇති මේ ළමයි ඉතින් ඒ නිසා මට තේ අපේ ගෙදර හරියට කොළ වර්ග නිවිති ඔබ දන්න අපේ අම්ම දැන් නිවිති කොළ තියෙනවනේ ඒ නිවිති කොළේ අර ගොට්ටක් මේ බුලත් විට වගේ ඔය කියලා ඒක ඇතුළට කඩල කව්පි විවිධාකාර දේවල් දාලා අපි එකත් එක කනවා අමුවේ හරිම රසයි හුඟක් අය මේක තේරුම් ගන්නෑ ඉතින් ඒ වගේ අම්මා කෙනෙක් දැනගන්නුනේ දරුවාට කොයි විදියට මේක කවන්න පුළුවන්කම තියෙන්නේ අපිට ඒක හරි ලොකු දෙයක් අර මේ ගොට්ටක් වගේ හදලා කන්න දෙනවයි කියන එක මට තප්පරයක් දෙන්න එමතුමත් තියෙනවා ආයිබෝවන් ඔබට මේ සල්පිටිවාර මහත්තයා මම මේ ඔබතුමා මේ අද මේ මෙහෙවන වැඩසටහන අහගෙන හිටියේ මගේ ජීවිතේට මම හිතන්නේ මම විලන්සේව අහන කෙනෙක් මගේ වයස අවුරුදු 67ක් මම මේ විසිවෙනි මේ වගේ වකවානුව තුල මේ ළමා මණ්ඩපයට සම්බන්ධ වෙච්ච කෙනෙක් මනෝරත්නමගේ නම මේ මම හිතන්නේ මේක නම් අතිශයින්ම කාලීන වැඩසටහනක් ඔබතුමා මේ සංවිධානය කළාද මේ ඉදිරිපත් කරන්නේ මේ කොහොමද ඔබතුමාගේ හැම වෙලාවෙම ඔබතුමා බොහෝම හරවත් වැඩසටහන තමයි මේ ඉදිරිපත් කරන්නේ මම අත්වරේම අවංකවම සතුටු වෙනවා ඔබතුමාගේ හැකියාවට මම වැඩිපුරම විලන්සේ වැඩේ සම්බන්ධෙන්නේ ඔබතුමා වැඩසටහන ඉදිරිපත් කරන වෙලාවට. ඒ කියන්නේ උදේ ඔබතුමා ගුවන් විදුලියේ මම මේ ඔබතුමා ගැන නිකන් ಗುಣ වර්ණාවක් කරනවා නෙමෙයි. මේක තමයි රටේ අවස්ථාවේ. මේක තමයි සමාජයේ අවස්ථාවේ. ඉතින් ඔබතුමා වගේ ශ්‍රේෂ්ඨ අය, තරුණ අය ගුවන් විදුලි සංස්ථාවට ලැබීම මහා වාසනාවක්. ඒත්වලින් ඔබතුමා මේ කරන සේවය නම් අනන්තයි අප්‍රමාණයි. මොකද මම හරිම ආසයි ඔබතුමාගේ කටහඬත් එක්ක මේ ඔබතුමා ඉදිරිපත් කරන අනික් නිවේදක මම කියන්නේ හොඳ නැහැ කියලා. නමුත් ඔබතුමා හැම වෙලාවෙම හරවත් යමක් තමා කතා ඉදිරිපත් කරන්නේ ඔබතුමා. හොඳයි මනෝරත්න මහත්මයා බොහෝම ස්තුතියි. ඔබ වැඩිහිටියෙකු විදිහටත් වෙළඳ සේවයේ ශ්‍රාවකයෙකු විදිහටත් මා වෙත මේ ලබා දෙන පැසසුම් සහ මේ අගය කිරීම බොහෝම ස්තුතිවන්ත වෙනවා. අරින් දරුවන්ටත් ඒක තමයි යෝනි පුෂ්ප මහත්මිය. දරුවන්ටත් අගය කළාම දරුවෝ තව ආදියරක් පියවරක් ඉස්සරහට යනවා. අපේ අම්මලා තාත්තලාට මෙහෙම දරුවන්ට අගය කරන්නවත් වෙලාවක් නැහැනේ. පුදුම කාර්ය බහුල බවක් නැතිනේ. ඒ නිසාම තමයි අර ඔබතුමිය කියාගෙන ආවේ මෙච්චර කාර්ය බහුල වෙනකොට අගය කරන්න වෙලාවක් නැහැ, උයන්ඩත් වෙලාවක් නැහැ. උයන්ඩ වෙලාවක් නැති වෙනකොට අම්මලා ඇති වෙනවා ෆාස්ට් ෆුඩ් වලට. ඒ කියන්නේ රසනික කෑම කවනවා. එතකොට තමයි දරුවන්ට ලෙඩ වලට ඔරොත්තු දෙන්න බැරි වෙන්නේ. මම එක දෙයක් ඔබෙන් අහන්නේ. දැන් ජාතික රෝහලේ අවුරුදු කීයක්ද ඔබතුමීගේ සේවා කාලය? අවුරුදු 25 පැනලා. අවුරුදු 25 පැනලා. වයස ඇහුවර කමන්නේ නැද්ද? කමන්නේ 50ත් පැනලා. 50ත් පැනලා. දැන් එතකොට මෙච්චර අවුරුදු 25 කාලේ තිස්සේ අපි දකින ඕන වෛරස් එකක්, ඕන බෝවන රෝගයක්, ඕන ඇක්සිඩන්ට් එකක් වුණාම ඔබ ඇවිල්ලා ඒ ලෙඩුන්ව මෙහෙම අතට අරගෙන මේ වාට්ටු වලට දානවා. පුෂ්පට ලෙඩ බෝ වෙන්නේ නැද්ද? ඉතින් මෙච්චර බය නැද්ද මේ තරම් ලෙඩු බදාගෙන ලෙඩුත් එක්ක ඇතුළට මං සිරුරු හෙදියන්ට ගෞරව කරමු මම යහන්නේ ඔබව තනි කරලා. මේ එතකොට ලෙඩ හැදෙයි කියලා බයක් එන්නේ නැද්ද? ඔව් මම ඊට ඉස්සෙල්ලා කතා කරන්නම්. මේ අර පැසසුම කියන එක දැන් ඊ පැසසුම් කරනකොට ඔබේ මූණ බොහොම බැරරුම් ගලා උප අපහස්තයට පත් වුණා. මොකද මේක සමාජයේ පුරුද්දක් නැතිකම. ඒ කියන්නේ සාමාන්‍යයෙන් අපේ රටේ කිසිම කෙනෙක් ඇත්තටම හොඳ කරොත් මේකට පැසසුම් දෙන්න කැමති නැහැ. අනිත් එක පැසසුම් කරන පුද්ගලයාට ටිකක් පොඩි තිගැස්මක් තියෙනවා මේක. ඒක මං ඇත්තටම ඔබේ ස්වරූපය දැක්ක ඔබ සම්පූර්ණ ඇකිලිලා ගියා. නමුත් අපි එහෙම වෙන්න ඕනේ නැහැ. පැසසුමක් දෙනවා නම් ඒක අපි පැසසුම ගන්නට ඕනේ. ඒ පැසසුම දීම් පිළිබඳ මම ස්තුතිවන්තනේ. මොකද සාමාන්‍යයෙන් රටේ කිසිම කෙනෙක් කිසිම වෘත්තියක මේ පුද්ගලයා හොඳයි කියලා කටක් ඇටක් කියන පුද්ගලයා ඇත්තටම නෑ මෙයා. ඉතින් ඒක නිසා ස්තුතිවන්තනේ. නමුත් ඔබේ අපහසුතාව මම දැක්කා. නමුත් මම ඔබට ඊළඟට කියන්නේ දැන් අපි ඔබ කොහොමද ඔරොත්තු දෙන්නේ කියලා මං ඇහුවා. ඔව් ඇත්තටම මම හෙදියක් ලෙස මම බොරු කියන්න ඕනේ නැහැ. මම කැමැත්තකින් ආපු ගමනක් නෙවෙයි. මම බලහත්කාරයෙන් මගේ අක්කා දාපු ඉල්ලුම්පතකට තමයි හෙදකම් මට ලැබුණේ. පළවෙනි දවසේ වාට්ටු සංචාරය යනකොට පළවෙනි ලෙඩා මම දැක්කේ බොහෝ පිච්චිච්ච ලෙඩෙක්, අමු මස් ගොඩක් වගේ ලෙඩෙක් ඇඳක් උඩ ඉන්නවා දැකලා එක්ක පාට මම කලන්ත දාලා වැටුණා. මගේ පළවෙනි අත්දැකීම. ටිකක් වෙලා බලනකොට මම ඇඳට ලෙඩාගේ. ඊට පස්සේ මට ඉතින් හරිම ලැජ්ජයි. නමුත් අපි පාසලෙන් එළියට එන්නේ මේක ස්ථයක් දන්නේ නැතිවනේ. ඊළඟට දෙවෙනි අත්දැකීම අම්මා කෙනෙක් දරුවෙක් ප්‍රසූත කරනවා. අපි හැම අත්දැකීමක්ම හෙදිය ලබන්න ඕනේ. හෙදිය කියන්නේ අතිශය ජව සම්පන්න චරිතයක්නේ. ඒ කියන්නේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ කියන විදිහට හෙදිය කියලා කියන්නේ සෞඛ්‍ය සේවාවේ කොඳු වැට නාරටිය.
ඔබ කෙලින් ඉන්නේ ඒක නිසා සියලුම සේවා ඒකාබද්ධ කරන්න හේතිය වාට්ටු කලමනාකරණේ වාට්ටු පරිපාලනයේ රෝගියාගේ සියලුම සේවාවන් ඒකාබද්ධ කිරීම හැම දෙයක්ම හේතිය සතුයි. එතකොට දැන් මේව ඉගෙන ගන්න ඕනේ අපි. ටිකක් කළා බලනකොට මම බලනවා ඇය දරුවේ කම්බ වෙන්න ලබන වෙහෙස මට හිතා ගන්න බැරි වුණා. ටික වෙලාවක් බලනකොට මම ආපහු කලන්ත දැම්ම ඒ වගේ ඉතින් ක්‍රමක්‍රමෙන් තමයි මුහුණ දෙන මම මුහුණ දෙන භයානකම අත්දැකීම තමයි 1996 ජනවාරි මාසයේ 31 වෙනිදා ලෝක බැංකුව ලංකා බැංකුවට සිදුවන බෝම්බ ප්‍රහාරය ඔබ හිතන්න මම එදා රෝගී වර්ගීකරණයේ හිටියේ ලංකා ඉතිහාස රෝගී වර්ගීකරණය හඳුන්ලා දීපු හැදිය මම හරිම ආඩම්බරෙන් කියනවා ලෙඩ්ඩු වැල නොකැඩී එනවා ඒ හැම කෙනාම යද්දී ජීවිතේ එතකොට අපිට හිතන්න පුළුවන් දුක කඳුල ගැන මතක් එන්නේ නැහැ පුදුම විදිහට ශක්ති සම්පන්න වුණා හැම බෝම්බ පිපිරීමකම හිත ගලක් බවට පරිවර්තනය වුණා මේවට උරුත්තු දෙන්න නම් උරුත්තු දීමේ හැකියාව මුලින්දලම හැදෙන්න ඕන අක පාරටම අපිට ජීවිතවලට මුණ දෙන්න අවදානම් වලට මුණ දෙන්න බෑ දැන් යුද හමුදාව ගත්තාම එයාලට දෙන්න ට්‍රේනින් එක තමයි මුළු ජීවිත කාලයෙම හමුදාවෙන් විශ්‍රාම ගියත් එයාලට ඒ ජීවිතේ ඒ ලබා දෙන පුහුණුව වටිනවා වෛද්‍යවරුනුත් එහෙමයි හෙදියනුත් එහෙමයි රාජ්‍ය සේවයත් එහෙමයි ඒ නිසානේ කොවිඩ් මෙච්චර පාලනය වෙලා තියෙන දැන් අපේ රටේ පැත්තකින් සෞඛ්‍යංශ සියලුම දෙනා අවදානම් ගන්න ඕනම වෙලාවක සූදානමින් ඉන්නවා. මෙරට යුද හමුදාව යුද්ධෙත් නවත්තලා එන ඕනම අභියෝගයක් බාර ගන්න කොවිඩ් උනත් පාලනය කරන්න ඉස්සරහට ඇවිල්ලා ඉන්නවා. පොලිසියත් එහෙමයි අපේ සෞඛ්‍යංශ රාජ්‍ය සේවය මේ සියල්ලෝම එක හා සමානව ඉන්න තැනක ඉන්නකොට අපි විතරක් නිකන් ඔය හුලඟක් හැමුවත් එම්බිරිස්සාව හැදෙන උදේ පිනි බෑවහම මුළු දවසම නහය බර වෙලා තියෙන තත්ත්වයක හිටියොත් එහෙම මේ රටක් ඉස්සරහට යන්නේ නැහැ නිසා හොඳට ඔරොත්තු දීමේ හැකියාව හදාගන්න විදිහක් ගැන තමයි අපි මේ කතා කරන්නේ. ආයිබෝවන් ඔබටත්. ආයිබෝවන්. මහත්මිය. මම මැල්ලවගෙදරින් ජානකී කරුණාරත්න. හොඳයි ජානකී මහත්මිය කියන්න. ඔව්. සල්පිටි මහත්මයා විවාදයක් නැහැ. කලින් අර කතා කරපු මහත්මයා කිව්වාගේ කීම් ඔබතුමාට අනිවාර්යෙන්ම උමයි. ඉතින් මේ පුෂ්පාරම් මෑණි මහත්මිය ඇත්තටම මේ ඇස් දෙකෙන් කඳුළු වෙනවා මගේ මාත් හරි සංවේදී චරිතයක් ඔබතුමී වගේම ඔබතුමී ඔය මේ පත්තරේට පවා ලිව්ව තීරු ලිපි වලින් පවා දැනුවත් වෙච්ච කෙනෙක් මම ඉතින් මට හිතෙන දේ තමයි මේ කියන දේ අනේ අවබෝධ කරගන් ගනීද අපේ අම්මලා දෙන්නේ හරි මේ වැඩසටහන් තහන දෙන්නේ හරි මේ කියන කරුණු අවබෝධ කරගත්තොත් ඒක තමයි වටින්නේ ඔබතුමීට මම ඇත්තටම සුබ පතනවා ඔබතුමී හරිම සංවේදී හරිම කාරුණික හොඳ චරිතයක් අපව දැනුවත් කිරීමමයි ඔබතුමී කරන්නේ මට ඒක කනගාටුවක් තියෙනවා මෙච්චර දැනුවත් ඔබතුමීට මව් කෙනෙක් වෙන්න බැරි වුණානේ ඔබ මව් කෙනෙක් වුණා නම් ඔබ කොයිතරම් හොඳ දරුවෙක් මේ සමාජයට තිරින කරාවිද කියලා ඉතින් බොහොම ස්තුතියි දීර්ඝායුෂ ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ඔබට හොඳයි දැන් මේ ජානකී එකම දැන් අපි ඊළඟට දෙන මේ සංවේදී කියන මාතෘකාව ඇතුලේ ඇත්තටම සමහර දේවල් ඇත්තටම සංවේදී තමයි. ඒ නිසා තමයි ඒකට සංවේදී කියලා කියන්නේ. දැන් අපි එතෙන්දී තේරුම් ගන්න ඕනේ ඊළඟ දේ තමයි අපේ දරුවෝ අපි හදනකොට පුෂ්ප මහත්මිය සංවේදී කියන වචනේ මම ගන්නේ සහකම්පණය නැති බවක් තියෙනවා. අනිකාගේ දුක තේරුම් ගැනීමට බැරි තරම් දරුවෝ ටිකක් හරි අමුතුම තත්ත්වයකට එළ තියෙනවා. ඒ කියන්නේ ඉස්සර නම් අපිට සතා සිව්පාව දැක්කත් දුකක් වේදනාවක් ඇති වෙනවා. තව කෙනෙක්ට කරදරයක් හිරිහැරයක් වුණාමත් අපේ හිතේ සහකම්පණය ඇති වෙනවා. සංවේදීකමටත් වැඩිය සහකම්පණය කියන එක දරුවෙට ඕනම දෙයක්. ළමයි දැන් හරි දඩබ්බරයි. අපේ අම්මලා ඔය සමහරවල් ඉන්නගෙන එකා යකා වගේ ඉතින් මොනවා කරන්නද ඕක හදාගන්න හරි අමාරුයි. ඒකගේ දඩබ්බරකම් හරි අමාරුයි මේවා කරන්න. එහෙම නෙවෙයි. මේ සහකම්පණය තියෙන දරුවෝ කැදුන් නැත්තම් එහෙම අන්තවාදීන් තමයි බිහි වෙන්නේ. මෙරටේ දැන් අන්තවාදීන් බිහි වෙන ගන්නේ මේ සහකම්පණය නැත්තම් අන්තවාදීන් බිහි වෙන්නේ මේ රටේ අනිකාගේ දුක වේදනාව තේරුම් ගන්න සහකම්පණය තියෙන දරුවෝ කොහොමද අපි හදාගන්නේ ඔව් ඇත්තටම ඒක නම් පෞල් සංස්ථාවෙන් ගොඩනැගිය යුතුම දෙයක් අම්මලා තාත්තලාගේ ගතිගුණ ස්වභාවයන් දරුවා සමාජයට ගෙනියනවා. නමුත් අම්මා තාත්තා තුළ සහකම්පණය නැත්තම් හැම දෙයකම දකින්නේ වෙනත් විදියට නම් දරුවායි හැම එකෙම දැහැගන්නේ වැරද්දක් පමණමයි. ඒ නිසා කරුණාකර ඔබට මම එක කතාවක් කියන්නම්. මේ පෞල් ජීවිතේ මොනතරම් බලපෑමක් දරුවාට තියෙනවද කියන කතාවක් මේක මම කියන්නත් කැමති නැතුන. නමුත් මේක අපි අභිවෘතව කතා කරන්නේ මේ සමාජයේ ඇත්ත කතාන්දරේ මම හදිසියේ සේවය කරන්නේ. ඔබ හිතන්නේ අපිට
මාසයකට 7000ක විතර රෝගෙන් එනවා. ඒ 7000 තුල 200කට වඩා එන්නේ කාන්තා හිංසන. ඒ කියන්නේ ස්වාම පුරුෂයා විසින් බිරිඳට පහර දීම. මේ පහර දෙන හැම තැනම 200. එතකොට ඒක එන අය විතරක්. එන්නේ නැති අය කොච්චරක් ඇතිද ඔබ හිතන පහරක මේ ගෙදර සිදුවෙන්නේ. මේ දරුවා දකින්නේ අම්මට ගහනවා. මේක කල යුත්තා. තමා කසාද බැඳලා පස්සේ පිරිතට ගහන ඕනේ. ඒ මනස තැම්පත් වෙන්නද මේ දරුවගේ? තාත්තට 100ක් නැද මේ දරුවා ඉස්සර අපිට අම්මලට ගහන්න පුළුවන් කමක් තියනවද? ඇයි ඒ ආදර කරපු ඒ චරිතවලටම ගහන්න උත්සාහ කරන්නේ? මම මේ කතාව කියන අතිශය බරපතල කතාවක්. මේක දවසක් වුණ දරුවෙක් ආවා මිස් මේ මේ මරණාසන්න දරුවෙක් වයස අවුරුදු 8යි. මම කෙලින්ම ආව රිසසිටේෂන් එක ප්‍රතිජීවන කාමරයට දාලා විනාඩි බම් බැලුවා. මම ඔළුව අත ගාලා බලනකොට ආ මරණයත් එක්ක හිටපු දරුවෙක්. පස්සේ විනාඩි 10-15 පස්සේ අම්මත් වැලහින්නක් වගේ දුවගෙන ඇවිල්ලා මෙහෙමම දරුවව බදාගත්තා. දැන් ළමයා මැරෙන්න ඕනේ මෙන්න. ඊට පස්සේ ඔබ හිතන්න මොකක්ද දැන් දෙලා තියෙන්නේ? මේ අම්මට අදත් ගහන්න ගිහිල්ලා දනුලිස වදහිංසා කරනකොට දරුවා තාත්තගේ ඇඟේ එල්ලිලා තියෙනවා. එතකොට අම්මා දූවල ගිහිල්ලා පාර යන බස් එකකට නැගලා තාත්තා මේ ළමයා උස්සගෙන දුවගෙන ගිහිල්ලා මේ බලන පෞල් ජීවිතයේ තියෙන වැරදි අර අම්ම යන බස් එක ඉස්සර අපිට දරුවා පොලේ ගැහුවා. මේ වැනි ජීවිත මමගේ ජීවිතේ අනන්තවත් දැකලා තියෙනවා. හැබැයි මේ පෞල් ජීවිත හුදා කොතනදන් පුළං මේ ඉතා පහළ ශ්‍රේණියේ එහෙම නෙවෙයි. මැද පිළපැති බොහොම වැදගත් ඇයි හිතන මිනිසුන් මේ. හරිද? ඔබ හැම පෞල් ජීවිතයකින් බොහෝ හිතන්නේ නැති ඉතා දරුණු ඛේදවාචකයක් තියෙනවා. නමුත් ඒක කවුරුත් කාන්තාවන් එළියට ගියන්නේ නැහැ. මේ දකින දේ විතරයි. ඔබ හිතන්නේ මේ දරුවා මොකද අවසාන ඉල්ලීම? අම්මා ඇවිල්ලා මේ දරුවා බදාගත්ත හැටි ඇස් දෙක ඇරියා. මොහොතක් අම්මා දිහා බැලලා එකම එක ඉල්ලීමයි ඉල්ලන්නේ. මම මේක ප්‍රසිද්ධිය කියන්නේ ඔබ පෞල් ජීවිතයකින් සුරකේ යුතු කියන කාරණා මතක් කරන්න. අම්මේ තාත්තව මරන්න ඔහු ඉල්ලා සිටපු එකම ඉල්ලීමට පසු ඔහු ජීවිතාක්ෂයටපත් වෙනවා. මේවා මේ සුරංගනා කතා නෙවෙයි. මගේ පපුව පැලුන එක දවසක් ඒක. ඔබ හිතන්න ඔබ දන්නේ නැතුණාට පෞල් ජීවිතයේ හැම දෙයක්ම දරුවා ග්‍රහණය කරගන්නවා. එහෙනම් ඔබ හිතන්න ඔබ ජීවත් කර යුත්තේ දරුවෙක්, මේ රට සමාජයේ ගොඩනගන්න පුළුවන් උරහිසක් තියෙන දරුවෙක්, ඕනම දෙයකට මෙල්ල කරන්න පුළුවන් දරුවෙක්, ඒ වගේම පරාජයේදී නැගී සිටින පුළුවන් වීරයෙක්. ඔබ හිතන්නේ විහාර මහා දේවිය මේ රටේ රට බේරගන්න ජීවිතේ මුහුදට ජීවිතේ බිලි වුණා. එවැනි වීරකාන්තා හිටපු රටක් මේක. දසමහයෝධයන් හිටපු රටක් මේක. මොනවද මේ රටේ මිනිසුන් නොකරි? මේ අතීතයේ හිනා වෙන මිනිසුන් පිරිසකුත් මේ රටේ සිටිනවා. නමුත් අතීතයේ අධ්‍යක්ෂින් බැලුවොත් මේ රට ගොඩ ගන්න මිනිසුන් තවමත් මේ රටේ ජානවල සිටින බව අමතක කරන්න තිබා. හොඳයි, ඔබතුමිය මේ කියාගෙන ඉන්න සමහර දේවල් වල ඇත්තරම පපුව නතර වෙන තැන් තමයි වැඩිපුර තියෙන්නේ. අපි රටේ ලෝකේ දකින්නත් පුෂ්ප මහත්මිය මේ වගේ දේවල්, අහිංසක දරුවෝ ගෙවල් වල විඳින දුක අපිට එළියට පේන්නේ. තාත්තලා වෙලාවකට බීලා ඇවිල්ලා අම්මලට ගහනකොට, දරුවන්ට ගහනකොට, මේ අම්මලට ගහනවා වගේම දරුවන්ටත් පිරිහෙලා ගහන තාත්තලා ඉන්නවා. මෙවැනි තාත්තලම් අපිත් මේ පිරිමි විදිහට කියන්නේ බිරිඳට දරුවන්ට සලකන්න දන්නේ නැති පිරිමින්ගෙන් ඇති වැඩිය මොකද්ද? මොන පිරිමිකමක්ද මේක? තමන්ගේ බිරිඳට මේ විදිහට ගහන්න පුළුවන්, දරුවන්ට මේ විදිහට වදහිංසා දෙන්න පුළුවන් පිරිමිකම ඔබ ඔබ ළඟම තියාගන්න. මම වචන එනවා කියන්න විදිහක් නැහැ රේඩියෝ නිසා. හොඳයි, දැන් තව ඇමතුමක් තියෙනවා. ආයිබෝවන්. ආයිබෝවන් මහත්මයා, සම්පත් මහත්මයා, ආකාශයට සම්බන්ධ වෙන බලන්ට ගොඩක් ස්තුතියි. මට මම කියන රම්යා මහත්මිය කියන සාකච්ඡා බොහොම හොඳයි. මමත් ඒ වගේ අත්දැකීමක් තියෙනවා. මොකද මගේ දරුවා පුංචි කාලේ මම නැලෙව්වේ කිරි දුන්නේ ඔය කචින්දු කියලා, තිරිත් කියලා, ඔය ගාමිණි මෑණි සෝමද, ඒ වගේ දේවල් මම දරුවට ඇත්තම කියන දරුවා ඉතිහාසය කියන විෂයෙන් මම තමයි තේරියන්ද මේ අවුරුද්දේ දරුවෙක්ට හැම විෂයකින්ම හොඳම ඉහළ මට්ටමක තියෙනවා. ඒ වගේම ඕනම අභිරුමයක් ජය ගන්න පුළුවන් හරිම දක්ෂ දරුවෙක්. පාසලේ වුණත් හැමදාම පළවෙනි යන හොඳ දරුවෙක් මට ඒ පැත්තෙන් ඉන්න හැදේ. මං කියන්නේ අපිට ඒ වගේ තමයි. මම කවදාවත් මගේ දරුවන්ට පුංචි කාලේ කිරිවලට පිටිගිරිවලට උරුක වෙන හැම කිස්සෙම ඒ පුංචි කාලේ කවන පොන කාලේ ඉඳලා මම ඒ කැඳපත දීලා ඒවන බත තමයි උරුකුලේ. අද රාත්‍රියේ දරුවන් උදේ ඇන්ටිකම් බත් කන්න ඕනි. ඒගොල්ලෝ වෙන දිනකට වඩා බත් වලට තමයි කැමති. ඉතින් මේ ඒක ඇත්තට මේක මම මේ කියන්නේ සමාජෙට ඒක අම්මෙකුට කිරි පිටි මොන්නේ සල්ලි ඕන්නේ දරුවෝ හදන්න. ඒ දරුවෙකුට අර ඒ බත් කැඳ දීලා ඒ වගේ මේ ආහාර බත් දීවට හුරු කරපුවම අපිට සල්ලි වේ ගන්න උනොත් ඒ දේවල් වලින් අපිට දරුවෙක් හදා ගන්නත් පුළුවන්.
ඒ වගේම මේ අම්මෙක්ගේ ඒ ආදරය අදටත් මගේ දරුවා මගේ තුරුලේ ඉඳගෙන අද වයස අවුරුදු 16 වුණාට පුංචි දරුවෙක්ගේ මගේ මං කියන දේ මම ඒ දරුවා මේගොල්ලෝ තව පුරුද්දක් වෙලා තියෙනවා ඉටි කොලයක්වත් තොපි කොලෙත් බෑ කියලාගෙන ඉන්නේ මම මට දවසක් කිව්වා ඉතින් අම්මේ අනිත් ළමයි තානේ මම කොහේ ඒගොල්ලෝ දැම්මට කමන්නේ ඔයා කරන්න එපා එච්චරයිනේ ඔයා කරන්න එපා එක්කෙනෙක් හරි හැදෙනවනේ කියලා මම ඒ වගේ මේ ඒ දරුවාට ඒ විදිහට තමයි දරුවන්ට කියලා දීලා තියෙන්නේ බොහොම ස්තුතියි මහත්ය සම්ප්‍රත් මහත්ය මම හොඳගේ කරන නිවේදක මහත්මිය මම මේකෙන් දෙලින් කතා කරන්න ශ්‍රේණිගතව සිටිනවා හොඳයි මහත්මිය බොහොම ස්තුතියි ඔබතුමියටත් මේ නිතර නිතර මේ ගාමිණී මෑණි ගීතය අපිට මතක් වුණ නිසා මේ වැඩසටහනේදී අපි ගීතය අහමු ඔය ගාමිණී මෑණිලා විහාර මහදේවිලා බිහි වුණේ පිටිකිරි බීලා නෙමෙයි මේ පිටිකිරි බීලා ඔය තියෙන කේක ජාතිය මේ කඩවල වලින් කෑම කාලා නෙමෙයිනේ දැන් ඔක්කොම චීන කෑම කාලා ලෙඩ වෙච්ච දරුවෝ ඉන්නේ දැන් ගාමිණී මෑණිලා විහාර මහදේවිලා ඉන්නේ ගීතවල විතරයි අඩුම තරමේ ගීතයක් අහමු සම්පූර්ණ ගීතය සඳහා වෙලාව වෙන් කරගන්න ඇත්තේ මෙතුමියත් එක්ක තව ටිකක් කතා කරන්න ඕන නිසා මම කැමතියි ගීතයේ කොටසක් ඔබතුමියත් ගායනා කරනවා නම් මේ අහන් ඉන්න අයටත් ඒකේ තියෙනවා ඔබ ගායනා කරනකොටත් අහන් ඉන්න කැමැත්තක් තියෙනවා ඔබ මතක් කරගන්න ඔබේ මව ඔබ නලවපු විදිහ මොකද අපි ජාතියක් විදිහට නැලවුනේ හොඳ රණ ගීත අහලා ඔබ මේ ප්‍රශස්ති අහලා නැලවෙච්ච මිනිස්සු නෙමෙයි අපේ ජාතික වීරයෝ ගැන අපි අහලා නැලවිච්ච රටක දරුවෝ. ඒ නිසා මම කැමති මොහොතක් මේ ගීතය ආපහු ඔබතුමිය ගහනවා. හරි කමනේ වැඩසටහන අතරතුරේදී ආයි එක තැනකදී ඔබට මම ඒ ආරාධනාව කරන්නම්. දැන් අපි මෙතෙන්දීම ඊළඟට මතු කරගත යුතු දේ තමයි අර මහත්මයා කිව්ව එකයි පිටිකිරි බොනවා. දැන් දරුවන්ට කොළ කැඳ හරි අඩුයි. ගෙදර ධාන්‍ය වර්ග හරි අඩුයි. කෑම බීම අඩු වුණාට පස්සේ දරුවෝ නිරන්තරයෙන්ම ලෙඩ වෙනවා. දැන් බලන්නකෝ ඉස්කෝලේ රැස්වීම කී දෙනෙක් කලන්තාල වැටෙනවද කියලා.
කී දෙනෙක් ඉස්කෝලේ රැස්වීම උදේ හිටගෙන ඉන්නකොට විනාඩි 15ක් එක දිගට හිටන් ඉන්න බෑ කලන්දාලේ වැටෙනවා ඊට පස්සේ උදේට ඉස්කෝලේ ගියාම ළමයි ඩෙස් එකේ ඔළුව තියාගෙන නිදි ඒ කලසකමටත් වැඩිය දරුවන්ට ඔළුව උස්සගෙන ඉන්න බැරි ප්‍රශ්නයක් තියෙනවා එයාලා ලෙඩ ඇයි මේ පොඩි වයසේ මේ තරම් ලෙඩ රෝග වලට අපි ලක් කරලා තියෙන්නේ දරුවෝ ව්‍යායාම කරනවත් හරි අඩුවිනේ දැන් පිහිනුම් වලට වගේ දේවල් වලට දරුවෝ යොමු කරනවත් අපි හරි අඩුවිනේ පිටරටවල අවුරුදු දෙක වෙනකොට හොඳට පිහිනන පුරුදු කරනවා අපි ඒවත් මතක් කරමු ඔව් ඇත්තටම දරුවේ කැදීමේදී ඔබ මතය තබා ගන්න සාමාන්‍ය ඕනම කෙනෙක් මොන තරම් වුණත් උදේ පාන්දර නැගිටවන දරුවා පුරුදු කරවන්න ඒ ඕනම පුරුද්දක් ඇති කරුවොත් එයාගේ මනසේ ඒ වේලාව තැම්පත් කරලා ඊළඟට යව හැමදාම ඒ වෙලාවට අනිවාර්යයෙන්ම නැගිටිනවා නමුත් හුඟක් වෙලාවට දෙමාපියන් අන්තිම මොහොත දක්වා ඉඳලා නේ තා චුට්ටක් මගේ පුතා නිදාගත්ත දින් කියලා හිතාගෙන අන්තිම මොහොතේ නැගිට ගන්නකොට දරුවාට දේවල් කරන්න වෙලාවක් නැහැ වැසිකිලි යන වෙලාවක් නැහැ දත් ටික හරියට මැද ගන්න විදියක් නැහැ යන්තම් තමයි ඔක්කොම එලියට බහින්න ඊට පස්සේ මනස වියරුව තමයි දරුවා එලියට බහින්නේ ඇයි ඉස්කෝලේට වෙලාවට යන්නේ අම්මත් වියරුව තමයි ඇයි කඩි බුඩිය වැඩ කරන්නේ නමුත් හැමදෙස්සම ජීවිතේ හරිම කාර්යක්ෂම වැඩ කරන්න නම් ඵලදායිතාවය තියෙනුනේ වෙලාවට නැගිටලා හැම දෙයක්ම සැලසුම් කරන්න පෙර රාත්‍රියේ දරුවෝ පුරුදු කරන්න ඉස්කෝලේට යන්න පෙර ආතුව සියල්ලම සූදානම් කරන තමා විසින් එහෙම නැත්නම් අම්මා විසින් නොවේ එහෙම සූදානම් කරලා උදේ පාන්දර හොඳ කොළ කැඳ එකක් හොඳ ආහාරයක් දරුවාට කවන්න පුරුදු කරන්න එහෙම නැත්නම් උදේ පාන්දර නැගිට හැටි අර කිව්වා වගේ වැරදි බීම එකක් බිව්වා දිව්වා පැකට් තමාගේ බෑග් එකේ තියෙන පනිස් ගෙඩිය කෑවා ඊට පස්සේ ළමයකට කොහොමද මනස වැඩින්නේ ඔබ දන්නද අපේ සිතිවිලි හැම දෙයක්ම ධනාත්මකින් මනස වැඩි වෙන්නට කොළ තියෙන්න ඕනේ පලා වර්ග තියෙන්න ඕනේ බවභෝග අපේ ශරීරගත වෙන්නට ඕනේ ඒතකොට තමයි අවශ්‍ය විටමින් පදාර්ථ ඔක්කොම ශරීරයට ලැබෙන්නේ නමුත් ඒ කිසිවත් නැතුව කාබෝහයිඩ්‍රේට් විතරක් වැඩි කරලා දරුවේ කොහොමද මනස නිරෝගීව තබා ගන්නෙ කොහොමද ඔහු මතක ශක්තිය වැඩි කරන්නේ ඔය ඉතින් නිද්‍රාශීලී ඒ නිසා ආහාර රටා වෙනස් කරන්න මුල් තැන්ගේ වෙනස් කරන්න හොඳ පලා වර්ග හොඳ ආහාර වලින් ඔබ හැම දවසම වර්ණවත් මුළු තැංගයක් ඒ කියන්නේ ආහාර වලින් වර්ණවත් ගුණවත් ආහාර වලින් තමගේ දරුවව පෝෂණය කරන්න දරුවගේ රසාංකුර මවන්න වැරදි දේවල් සම්පූර්ණයෙන්ම ජීවිතවත් කරන වසවිස ඒ කියන්නේ පැණි බීම එක එක දේවල් කිව්වයි කියලා මෙන්න මේක බිව හැටේ ශක්තිය වැඩෙනවා කියන කෑම බීම නොවේ තමාගේ අයත අතීතයේ පවතගෙන ආහාර රටාවකට ඔබට යන්න පුළුවන් තිබහක් නම් වතුර කුරුම්බ බොන්න උසහකන එහෙම නැත්නම් වතුරම බොන්න මද උණු ජලය දරුවාගේ සිරුරට අවශ්‍ය ප්‍රමාණය හැම දවසම බොන්න පුළුවන් කමක් තියෙනවා ඒකම දරුවාට ප්‍රාණවත් කරන්න ඉතාමත්ද නමුත් දරුවා වතුර ටිකක් බොන්නේ නැහැ නේ වර්තමානයේ ඒ වගේම දරුවා පුළුවන් තරම් නිරාවරණය කරලා ගෙදරට පස්සෙ හොඳට පිරිසිදු වෙලා ඒතර ඩක්ගල නිදාගන්න දෙන්නට එපා දරුවාට විවේකය දෙන්න හැබැයි පාඩම් කරන්න ඒ වගේම සතුට දෙන්න සෙල්ලම් කරන්න ඔක්කොම එකතු වෙලා කතා බහ කරන්න පවුලේ ප්‍රශ්න පිළිබඳව හැම තිස්සෙම දරුවාත් එක්ක ඍජු මනසකින් ජීවත් වෙනවා කවදාකවත් දරුවා වැරදි විදියට යන්නේත් නැහැ දරුවාගේ අධ්‍යාපනය කඩා කප්පල් වෙන්නේත් නැහැ අර පිටරට විශ්වවිද්‍යාලයක කට්ටියක් ආව ගුවන් විදුලිය බලන්න මේ ජපානයේ සහ නෙදර්ලන්තයේ වුම කීප රටවල්කම කණ්ඩායමක් ආවා එයාලගේ මේ වතුර බෝතලේ මොනවද මන් දන්නේ අඩිය තියෙනවා මං අහම මොනවද අඩිය ඔය තියෙන්නේ කියලා කොත්තමල්ලිලු අඩිය මේ තියෙන කොත්තමල්ලි වතුර බෝතලේ අඩිය තැම්පත් වෙලා තියෙන කොත්තමල්ලි තට්ටුවක් කොත්තමල්ලි බදලා මේකට දාලා තියාගෙන ඉන්න වතුර බෝතලේ දාලා ඉතින් ඒගොල්ලෝ වතුර බෝරන හැම වෙලාවකම එයාලට ඒකෙන් සුවයක් දෙනවලු ලෙඩවලින් ආරක්ෂා වීමක් තියෙනවා මම මේ කියන්නේ කොවිඩ් එන්නත් ගොඩාක් කාලෙකට ඉස්සෙල්ලා මේ ගුවන්විදුලි බලන්න ආපු අත්දැකීමක් මම මේ කියන්නේ දැන් අපිට කොරෝනා ආවහම කොත්තමල්ලි ඕන වෙනවා විනිවැල් ගැට ඕන වෙනවා එහෙමනේ දැන් අපි පුරුදුලා තියෙන ලෙඩ ආවහම තමයි බෙහෙත් හොයන්නේ ලෙඩ වෙන්න කලින් ප්‍රතිශක්තිය හදාගන්න දේවල් වලින් අපි ඈත් වෙනවා ආයිබෝවන් ඔබට සුබ දවසක් ආයිබෝවන් සල්විටි මහත්මයා කතා කරා අර සහකම්පණය ගැන මම මේ ප්‍රෝග්‍රෑම් එක ආගෙන යන ගමන් ඉන්නේ ඔබතුමාට ඇහෙනවද හොඳින් ඇහෙනවා මහත්මයා ඔව් එතකොට ඇත්තටම මට ඔබ කියන්න ඕන දැන් අධ්‍යාපන ක්‍රමයේ යම් වෙනසක් තියෙන ඔය සහකම්පණයයි ඔය ඔබතුමා කියපු කරුණු සම්බන්ධව එකරාස වීමේදී එකක් තමයි මම දකින්නේ දැන් මට එක වසර දෙක වසර පොඩි ළමයි දෙන්නෙක් ඉන්නේ මේගොල්ලන්ගේ ඉස්කෝලේ ක්‍රියාකාරකම් වලදී දැන් අපි ඉස්කෝලේදී මොනවාරි දෙයක් කියන්නේ ක්‍රියාකාරකමක් කරනකොට අපේ ගුරුවරු එක්කෙනාට එක දේ ගන්න ජෙන්නුවේ නැහැ දැන් ඉස්කෝලවල උදාහරණයක් ඉදිරිය හිතන්න කැටයක් ගේනවා නම් ළමයි 35 දෙනාම කැටයක් ගේනවා දැන් ඒ වගේ මම හිතනවා මේ අධ්‍යාපන ක්‍රමය තුළ මේ විදිහට ගියාම මෙතන ළමයින්ට ආත්මාර්ථකාමී කියන එක ගොඩනගෙනවා එකක්
දැන් අපේ කාලේ අපි ඇත්තටම නැත්තම් අපේ ගුරුවරිය කරේ අනිත් තියෙන ගණාදීන් එක බෙදාගෙන අනිත් ඇයටත් මේක උගන්නලා එහෙම ක්‍රමයක් නේ අපි අත්ින්දි. නමුත් දැන් අධ්‍යාපන රටාවේ එහෙම නැහැ. එක්කෙනෙකුට හැමදේම එක ගානේ තියෙන්න ඕන කියන මේ ක්‍රමයක් දැනට මේ ප්‍රාථමික අංශයේ ක්‍රියාත්මක වෙනවා. මං හිතනවා ඒක මුලින් ඉඳලාම හැදෙන්න ඕන ක්‍රමයක් කියලා. මොකද පොඩි අයට සහකම්පණයේ සහ අන්‍යත් එක්ක සියලු දේ බෙදා හදා ගැනීම මුල් කාලේ ඉඳලම උගන්වනවා. අපි ඒ කාලයක ඉගෙනගත්ත නිසා මේ වැරද්ද අපිට පේනවා. අනිත් එක තමයි මට කියන්න ඕනේ පුෂ්පා මහත්මිය මගේ ජීවිතේම එක දවසක් හම්බෙලා තිනවා අවුරුදු 15කට විතර උඩදී එතුමියගේ පරිගණකයා දාන්න මම ආව. එතකොට මම වැඩ කරපු ආයතනයේ සේවාව ලබා ගත්තේ හොස්පිටල් එකේ. ඉතින් ලොකු සම්පතක් මං හිතන්නේ මේ ලංකාවට සහ අපේ සෞඛ්‍ය ක්ෂේත්‍රයට මේ තුමිය කරන්නේ. ඒ ගැන තමයි මට කියන්න තියෙන්නේ. බොහොම ස්තුතියි මහත්මයා. හොඳයි මහත්මයා, බොහොම ස්තුතියි. ඔබතුමා කියන කතාව හරි. ඒ කියන්නේ මේ පාසල් අධ්‍යාපනයේ සහකම්පණය කියන එක දැන් ටිකක් අඩුවලා තින්නේ. දෙහා පන්තිය කොස්ස ගත්තාම මෙහා පන්තියේ අය මරා ගන්න තත්ත්වයක් තියෙනවා. ඉස්සර ඒවා හරි විනෝදයි. දැන් ඔහොම හැමදේම තමන්ගේ කරගන්න එක, හැමදේම තමන්ගේ කරගන්න ගියාට පස්සේ අනුන්ගේ වේදනාව තේරෙන්නේ නැහැ, අනිකාගේ දුක තේරෙන්නේ නැහැ. මම මේ මහත්යෙක් කතා කරලා මේ මෑතේ කියනවා ගම්පහ දිස්ත්‍රික්කයක ප්‍රසිද්ධ ඉස්කෝලයක් තියෙනවා. ඒ ඉස්කෝලේ දරුවෝ දාන්න අකමැති, ඒ ඉස්කෝලෙන් බිහි වෙන්නේ ආත්මාත්කාමී ළමයි කියලා. ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රසිද්ධ ඉස්කෝලයක් තියෙනවා. ඒ ස්කෝලේ දරුවෝ දාන්න අකමැති, ඒ ස්කෝලෙන් බිහි වෙන දරුවෝ හරි ආත්මාත්කාමී කියලා. මම පරිශනක් කරලා නෙමෙයි මේ කියන්නේ. දරුවෝ ඇසුරු කරලා, දරුවන් එක්කම ජීවත් වෙලා ඒ ඇසුරෙන් තමයි කියන්නේ. මොකද ඒ ස්කෝලේ උගන්වන ස්වභාවයෙන්ම දරුවන්ට සහකම්පණය ඈත් කරලා තියෙනවා. මේවා මේ අපි මේ උඩින් පල්ලෙන් කතා කළාට ඔබතුමා කිව්වා වගේ මේ අධ්‍යාපන ක්‍රමයෙන් නැති වෙච්ච මහ විපත් මේවා. සමහර දේවල් ඒවා අපිට හදාගන්න අවශ්‍යම මොහොතක් මේක. ඒ නිසා පුෂ්ප මහත්මිය, අපි අපේ තේමාවේදී කතා කළේ දරුවන්ට ඕන අනතුරකට මූණ දෙන්න පුළුවන් විදිහක්, ඕන ව්‍යසනයක්, ඕන රෝගයක්, ඕන තත්ත්වයකට මූණ දෙන්න පුළුවන් විදිහේ හොඳ ශක්තියක් හදාගන්න විදිහ ගැන. ඒ වැඩසටහන අවසන් කරන්න මම ඔබට ආරාධනා කරනවා. සියලු දේ එක තැනකට ගොනු කරලා මේ කතාව අපි අවසන් කරමු. ඔව්, පළවෙනි දේ තමයි ගෙදර පරිසරය තුළ ඔබ පුළුවන් තරම් ආදරේ දෙන්න. ඒකම වැරද්ද කියනක දරුවට හඳුන්ලා දෙන්න, දරුවව ආරක්ෂා සපයන්න. හැබැයි මේ හැම දෙයක්ම වගේ දරුවාගේ ජීවිතයට අවශ්‍ය ආහාරට ඔබේ හිතන විදියට නොවේ, දරුවාගේ කයට අවශ්‍ය වන විදියට පමණක් වඩවන්න. ඒ වගේම සිරුරේ අස්ථි පංජරයට අවශ්‍ය විදියට මස් වඩවනවා විනා ඔබ අනවශ්‍ය සිරුරක් දරුවට ඇති කරනවා නම් පුංචි කාලේ ඉඳම දරුවා දියවැඩියාව රුධිර පීඩන වැඩි තත්ත්වයන්ට ඔබයි පාදක කරගන්නේ. ඒ නිසා දරුවාගේ සිරුරේ ප්‍රමාණයට මස් වැඩෙන එක පිළිබඳ ඔබ අවධානයෙන් සිටින්න. ඒ කියන්නේ මිනිස් සිරුර වැඩි උත්තේ ඒ ආකාරට. ඒ වගේම දරුවාගේ යම් කිසි වෙනසක් හෝ දරුවාගේ වෙනසක් තියෙනනම් ඒකට හේතු සාධක හොයන්න. හැබැයි දඩුවන් දෙන්නට ඉස්සලා හරියට විනිශ්චය කරන්න දරුවට මොකද්ද වෙලා තියෙන්නේ කියලා. දරුවා අපහරණයටපත් වෙන්න පුළුවන්, බැනීමකට ලක් වෙන්න පුළුවන්. දරුවා ඔබ නොදන්න බොහෝ දේවල්ට ලක් වෙනවා. ඒ හැම දෙයක්ම निराකරණය කිරීමේ මනසක් තියෙන්න ඕනේ දෙමව්පියන්ට. ඔබ දරුවට අවශ්‍ය ආරක්ෂාව, ආදරය, සහනය හැම දෙයක්ම දෙනවා නම් හොඳ දරුවෙක් මේ සමාජයට සමාජානුගත කරන්න පුළුවන් කියන කමතක් ගන්න වෙනස. කොවිඩ් වෛරසයත් අනිවාර්යයෙන්ම අපිට වළක්වන්න පුළුවන් හොඳ යහපත් සෞඛ්‍ය පුරුදු ජානගත කිරීම තුළ පමණක් බව අමතක කරන්න එපා. දැන් මේව ඇඳිරි නීතිය දාලා ලොක්ඩවුන් කළා නවත්තන්න පුළුවන් තත්ත්වයක් නෙමේ තියෙන්නේ. පරිස්සම් වෙලා නවත්තා ගන්න ඕන දෙයක් තමයි දැන් තියෙන්නේ. ඒ නිසා ප්‍රිය ශ්‍රාවකීනි, පරිස්සම් වෙන්න නම් ඔබ හොඳ ප්‍රතිශක්තියක් ඇඟේ ඇති කරගන්න. දැන් අද වුණත් හොඳ වතුර එකක් බීලා පුළුවන් නම් ඔය විනිවල් ගැට කොත්තමල්ලි වගේ තියෙන දේවල් ඔබේ ගෙදර තියෙනවා නම් ඒවත් හොඳට බීලා හොඳ දේශීය ආහාර වේලක් කාලා කොළ මැල්ලුන් ටිකක් පලා ටිකක් හොඳට කාලා පුළුවන් නම් ඔය දරුවන්ට නිතර බතල ටිකක් වගේ කන්න දෙන්න. ජපානයේ ස්කූල් වල පොත්වල පාඩමක් විදිහට බතල ගැන උගන්වනවා. අපි බතල දැක්කම අහක බලාගෙන යනවා. ඒ වගේ දේවල් ඔබ ඔබේ දරුවන්ට හුරු පුරුදු කරන්න. හොඳ ආත්ම විශ්වාසයක් සහ හොඳ ශක්ති සම්පන්න දරුවෙක් බිහි කරමු. එවිනෙන් තමයි අපි මේ සාරුභාගිර ඔබ වෙත ගෙනාවේ. අපි ආරාධනා කළේ ජාතික රෝහලේ ජාතික පුහුණු කිරීමේ නිලධාරිණී පුෂ්පා රම්‍ය නිසවිසා විශේෂඥ හෙදිනුදාරිනියට. එහෙමනම් අපි ඔබතුමිට ස්තුතිවන්ත වෙනවා අද වැඩසටහන් වෙනුවෙන් පැමිණීම පිළිබඳව. ආය දවසක හම්බ වෙමු. ඔබට බොහොම ස්තුතියි. ස්තුතියි ආරාධනා කිරීම පිළිබඳව. ඥානසිරි රංචාගුරු නිෂ්පාදන සහය මම සම්පත් සල්පිටි කෝරාල මිලඟට ජේෂ්ඨ නිවේදක වසන්ත රෝහණ මැදිරියට.